ආයෝන් සුභ මද්‍යහනක්. ඔබෙක්වන්නේ ස්වාධින්දරූපහහිණී මධ්‍යහන ප්‍රධාන්න ප්‍රෘත්තිී විකාශය සමගින්. මලින්ම බැලමූ ප්‍රතිී සිරස්ථල. මුදල් ඇමති බැසිල් තමන්ගේ මංගල අයවැය රටට දෙන්න සූදානමින්. බස්නාහිරට සබරගමුවට වයබට මත්‍යමට ගාල්ලටත් මාතරකත් අදත් වැසී. නායාමේ අවධානව එලසමයි කොළබනුවර පාර කඩුගන්නාවේදී යළිත් වැසේ. ජනගානෙන් සීට හැත්තෑත් දෙකකට එන්නට විදි්ධී කොරෝනාපොකුර ඊයේෙත් හත්සීය පණී. මුතුරාජවෙල අභේභූමිය ගැන අවසන්තීන්දුව ඉදිරි සති දෙක තුළ. යොගදනවී අමරකාවට දීමට එරෙහිව ගොනු කළපෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලකින් සලකා බලන්න නීතිපතිගෙන් ඉල්ලීමක්. චීන ජනපති ශීච්ජින් පිින්ක්ට දිවී ඇතිතෙක්ම බලය. ඉදිරි වසර සදහා වන අයවැය අද පාර්ලිමේන්තුවුවට ඉදිරි පත්කිරීමට නියමිතයි. අයවය කතාව අද පස්සරු දෙකටයි ආරම්භවීමට නියමිතව තිබෙන්නේ. මුදල්හමාතේ බැසිල් රාජපක්ෂ මහතාගේ මංගල අයවය වන මෙය නිදහස් ්‍රීලංකාවේ හැත්තෑ හයවන අයවැෑද වනවාා. අයවේ සම්බන්ධීන් පාර්ලිමේන්තුවේ සූදානව පිළිබඳ එහි සිට තොරතුරු ගෙනෙන්නේ අනුරාදාා හෙටිතන්ත්‍රී. මේ වෙලාවේ ම පර්මන්තු පරිශෂ සූදාරන් වෙන්නේ අපලට තවත් දැවන්ත කරතායක්ෙන්මෙන්. නිදහස්රෝ ලංකාවේ හැත්තය හල්වෙනි අයවය වත්න නා්ඩුවේ දෙවන අයවය වගේ මුොද ලමතවර විදිහට බැසිල් රාජ පක්ෂම හතා ඉදිරිපත් කරන පලවිනි අයවය. පසුර දෙකට පාර්ලිමෙන්තවර දිරිපත් කිරීමට සෝදාන. මේ ොහත වෙනක කොට අපට දැකට හැකාව ලබෙන ආඩ පක්ෂය විපක්ෂ නිියෝචනය කරන මැතඇමැතිවරුන්ඒවගේ රාජ්‍ය තාන්තුකයන් මේ සීව කටයතුාව එකට මාතවේදී මේ පරිශ්වයට ප්‍රවිශ්ට වන ආකාරය. දෙදහස් විසි දෙක මුදල්වර්ෂය සඳහවන මෙම අයවෑයි ජනාධිපති ගෝටාබේ රජපක්ෂ මැතිතුමාගේ රජේ දෙවන අය වැෑලේකන අයි. ඉදිරිපත් කරන අයවැයටට අදාල විරර්ජන පත්කටුම් පත එහි පළවවාරකේව මෙලස්ස පසු ුක්තුම්බ හත් වනදා මුදල්ලමමාත්‍යවරයා විසින් පාර්ලිම තුොට රිපත්ර තිබුණ. එයනුව බනවසරේ රජය සමස්ත වියදම රුපියල් බිියන පදහෙකසේ විසි අටක්. අද අයවැය කතාවෙන් අනතුරුව අයෑ දෙවනවර කවීමේ විවාදේ හෙට සිට ලබන විසි දෙවනදා දක්වා දින හත කාලයක් පැවැත්වීමට නියමිතයි. දෙනවර කවීමේ චන්ද විමසීම නොැම්බ මස සි දෙවන සඳුදා පස්සරු පහට පැවැත්වෙනවා. අයෑ කාරක සමහවස්ථාව හිවත් අයෑ තුන්වලවරකිීම නොෑැම්බර් විසි තුන්වනදාසිට ආරම්භ වනවා. එම විවාදය දින දහසයක් පැවැත්වෙනවා. මෙවර අයවැෑ විවාදය සංඥා භාෂාවෙන්ද විකාශය කිරීම විශේෂත්වයක්. අයවැෑ විවාදේ පැත්වෙන කාලශ්‍රීමාව තුළ මහජන ගැලරිය මජනතාව සඳහා විවෘත නොනාතර සීමිත පිරිසකට පමණක්, ඒ සඳහා අවසර ලබාදීතිබෙනවා. වසර පහිෙන් පහට වෙනස් නොවට දැනුම කේන්ද්‍රීය ආර්ථිකයකට යා යුතු කාලේ එළපැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශ්ු මාර්සිංග මහතා පවසනවා. වසර සීකට පසුහා දැවන්ත ගෝලීිය අර්බුදය හම් වේ ඉදිරිපත් කරන මෙවර අයවැයට පක්ෂබේද නොසලකා සහය වියයුතුමවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මතුර විතානගේ මහතා පවසන්නේ. තුලාව දේශපාලන සංවාදේදී මෙමාදහස් පලවනා. මම දක්න ප්‍රධානමදේ තමයි වියදාම් කරුණුකොට ප්‍රමුකත්වේ. දැන් මේ වෙලාවේ අත්තය අවශ්‍යදා අපිටධවේගේ මාර්දයක් තවත් එකක් දැන්නූ රධවේගගේ මාගය හදනක වෙනකතාාවගේක භාවියට හදල තියෙනෙද. තවත් අපිට අධිවේගී මාර්ගයක් අපිට අවශ්‍යද. තමුන්නාන්සෙලා ඒකර ඒක වීධන් කරන්න මොනවට. එතකට මේ වෙලාවේ ඇවිදිෙන මන්තුවීරුවලට රුපියල් මිලින් දෙදහක් ලබා දෙන්න අත්්‍ය අවශ්‍යද මේකද ප්‍රයෝරිිටික වෙන්න ඕනි මමුන්නාන්සල ඔය කතා කිව්වත් කරුණා කරලා මෙන්න මේම ගැන කතා කරන්න කණ්ඩයිම් රැස්වීමි අපි ජනතවාද අයවයක් ලබා දෙනවන අන්නන්නේ ප්‍රයෝරිටික ප්‍රමුකත්වේ විසි දේවල් වට ලබා දෙ දැනුම කේන්ද්‍රී ආර්ථික්‍රමයකට යන ජනතාවාදී අයවයක් ගැ සාකච්ඡා කරන්න ඕන ඒකෙද අපි යෝජනා කරන්නේ අවුරුදු සි උදාර දෙදාස් සි පහින දෙදස් පනහ. ඒට කහමදන අවු හත්ත හචා සකච කවරුත් න් ි නවා ල වරද ප හොම දු රන්න කියෙලා. එක්ක. මෛත්‍රී පාලනයට අදාල ප්‍රතිපත්තියන එම ත් ගෝට මහත්‍ය ජනති හන ප්‍රතිපත්තිය අවරුදු හක ම හර ද ජාති ප්‍රත් පත්ති න ජාතික ප්‍රතිපත්ති න පට එක රම ලා වරදු පහම පට අ ු පහ පහට වෙන්න මේකයි. රටේ පුළුවන්න ජනතවාදී වැඩ සටහනක් සාකච්ා කරලා අරු දිසි පහකට මෙන්න මේ ප්‍රතිපත්ති වෙනස් කරන්න ප්‍රධාන සෞඛේට අධ්‍යාපනයට ආර්ථිකයට සංචරකර්මති මේආදී කාරණ සම්බන්ධයෙන් වෙනස්නෝන ආර්ථික ප්‍රතිපත්තියයක් හදන්න පුළුවන්න්නේ සු මාර්ත බුතුම ආඩුවක් නියෝජන කරපු මන්ත්‍රීවරේ. ඔය උත්සහ කාලිතුල ත්තින ඒ ගත්තයි අදැකිමතම කියන්න මංක්‍යන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ කාරර්ාර වි්‍යවස්ථා සම්පාදකේ. ද ආදුව කරනකට විුරද්ධවා විපක්ෂයක හන පක්ෂය කනකර ආඩු මේක න වෙන්නවන පිට ගැලපෙන ආර්ථිකමයක් ජනතාව්‍යාතිකමය හදන්න නම් ොකක්ද කරන්නේ මම කියන්නේ පාර්ලිමේතු වව දේසි පහන් සිය ජිස්ලේට ස් හැදන දාාටක වෙනස්සේ. අපි හෙවවෙන්නේ මේක පුදු මකරමයක් වට ඉදිරිපත් කරන අයවැයා වස සීකට පස්යාපු දැවන්තම ගූලිය අර්බෝධය තු ඉදිරිපත් කන අයවැය තොර මේකද අපි නිකං පිල්දයකට පෙදිල රඩුල්ලලා විධ අදාහ සිදිරිපත් කරනට වඩා මේ වෙලාවය අපි කළ යුතු යක ප්‍රතිපත්ති සම්පාදයෝ විට. පේ තින පරම යුතුකවගගේ මොක් දිගනකි න වටා කන්නන මොද හෙව නැතු අපි ජනප්‍ර මාත්‍රකාලට ගීල කක් මේ ගලරිය පිනවල වැඩක්න. පස්නාහිර සබරගමුව වයබ මධ්‍යමයන පළත්වලත්, ගල්ල හා මාතරයන දිිස්ට්‍රික් වලත් අද දවසේ විටින් පිට වැසි ඇතිවෙන්න පුළුවන් කියලා කාලකුණ විද්‍යා දෙපර්තනීතුව නිවේතනය කන්නවා. නාෑ මේ අවධානමැන් නිසා කොළඹ නුවර ප්‍රධානමාර්ගේ කඩුගන්නාව ප්‍රදේශෙන් වසා දෙමුණු කොටස තවදුරට අත වහලති යන්න අද තීරණය කරුණා. විට ඇදහල් වර්ෂාව හේතුවෙන් කடுගண்டාව பிர්‍රදේශேன், கொොළம நூர மார்க்கே விறுத்தකිරීම கல்தமன. அது பெருர்வே மார்க்கே விෘத்தකිරීමටයි සலසුම් කරතිබුණ. ඒත් මෙම මාார்ග අත් වන ාවහල්ல்ல ප්‍රදේශலேக்கம் ක குෝட்டாසேட்டு, தවදුරටත් நாම රතුනිවෙදனு ක්‍රயாත්මයි. එම ரோனනයදා කැபින් ඒ දිනේදී කடுගන්නාව ප්‍රදේශයතත්වය නිரேක්ෂණே කරුණ. சேலும் கண்ணු සலகி லிட்டு கனபின் மார்க்க விறுத்தකිීම தளதுரටත් கல்த மாயතිபவின் விக்கල්ப்பு மார்கி භவித்தகிண்ணலிசட்டு போොலிசிய ජනதாவட்ட දனுම් දෙனவா. මෙම මාගගේ අවිහිරී ඇති ස්ථානි වත්කිරීම කටයුතු යොදහබුදව මෙෙන්ම අදල් රජයතනවලිමැති හත්වීමෙන් තවතුරටත් සිදු කරන්නවා. මාார்ක යාලි විවෘත කරන්නේ ප්‍රදේශය පිළබඳ නිස විමර්ශුණයකින් පසු බව, පෙරාතිනි විශ්වවිද්‍ය्याල භූගර්භ විද්‍යාදිනනාශේ, ජෙෂ් මහචරය අතුළුසේනා රත්නමතා පවසන්නේ. දායම් දෙක් සිද්ධ වුණනා කඩුගන්නාවිදං හිංගුල දක්වාදි වෙන මාර්ගයේ ම ගල විධ පුස්තාාවන් අසලත් එඊට පහලින් තියෙන පලතුරු කඩවල් පේලේ අසල සෑහැන හානික් කලා තියන අදේ පළහනියක් ඇතැ මේ අවස්ථා දෙකම මන නිරීක්ෂණය කර මම ඉල්ලා සිටේ ඒ සඳහා අදාළ විද්ධතුන් පර්ේෂකී ඉින්න ඒ සඳහාම පුහුණන බවිද්‍යාඥයෙන් සංජිනනිරුවන්ගේෙන් සන්ධිත ජයාතික ගොඩනැගි පර්ේෂණ තනයඒකටමැදිහත් වෙලලා ඉගෙන අදයක් කරන කං තාවකාලිකව හෝ මේ මාර්ගය වසා තැබූත් හොඳයි කියලා. ම ෝජනාක එනිසා දහවස තවදුරටත් තාක්ෂණක කණ්ඩායම කීපයක් මේ ගවේශය යදෙන හට දවසත් ේදවා ඒ කල්ලා අනතුර තවදුරටත් තියෙනවද නැද කියනක නිසකහු දැකත්තර පස්සේ මාර්ගේ විවෘත කරයි කියලා පි බලාපුෘත්වයන්න පුලන්. පිඩිගල කලවාරච්චිකට ප්‍රදේශයේ බෙන්න්තරගගේ පාවෙමින් තිබූ. නාදුනන පිරිම මලසර ක් සවා කරුඩා හ ගංවතුලට හසු අයකු බවටයි පොලිසිය සැකරන්නේ. අධික වර්ෂාවත් සමඟ මරිකම පල්ෙවෙල ප්‍රදේශෙන් නිසක් කඩාපැටීමෙන් එක් පුද්ගලෙකු චේවිතක්ෂයට පත්වනා. අනතුර සිදුවන අවස්ථාවේ නිවස තුළසිට ඇත්තේ හැත්තැහ හැවරදිී මෙම පුදගලයා පමණයි. දේවර කයතුල නිර්තව සිටියද දීරැල්ලකට හසුව, බෝඩ්ටුවක් පෙල්ලීමෙන් විපතර පදීරෙන් අක්ෂතව ගොඩබිමට රැගීමට හැකිවුණ. මරකලපපු කල්ලාරමුදු ප්‍රදේශෙන් මෙම පිරිසමූදු කොස්තිබෙනවා අයහ පත්කාලගුණේ හේතුවෙන් ඔවුන් අනතුරට ලක්වනා. වේ පිටාට ගැලීමෙන් යටවූ කුකුළු ගොයිපලක සිටි මේගේ කුකුලන් එක්ෂ පහළුස් දාහසක සිරුරු වලතවීබ, මාජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධීක්‍ෂණයට තෙසෙද වනා. ජලේ ැසයාමත් සමග මෙම කුකුලන් අලවි කිරීමට සූදාන් වන්න බවට ලැබනුත්තුරතුරකටනුව, මහජන සෞඛ්‍ය පරක්ෂකවරන් ැතිහත් වී සිරු වල්දීමට ක්‍රියාකිරුණා. අද තිීද ප්‍රදශකිහිපයකට වැසි ඇතිවන බව කාලගුුණ වි්‍යාධ පාර්තුමේන්තුව සඳහන් කරනවා. ිවේනේ බස්නාහිර වයඹ සබරගමු මධ්‍යම සහ ගාල්ල මාත්‍රවගේ ිස්ට්‍රික්කෝල විටිං විට වැසි ඇතිවීමේ හැකාවන් තියෙන. එතකොට මේ තත්වේ බොහෝ විට අපි අපේක්ෂා කරන්නේ රාත්‍රි කාලේ හෝ ද කාලේ දී ඒ අත්‍රවායන් තුළ සුරියලෝක වටනවස්තත් තියෙන. තාමාමන්නේ මිලමිට පනාාහෙක්මන වර්ශාපතන ලැීම හැකාවන් තියෙන සවස්්චාම වෙනකොට ව සහ අම්පාර සහ මඩකලපු වගේ පත්වල වැසිහෝ ිගුණු සහිත වැශ්වල්පයක් වර්ධනීමේ තත්වත් තියෙන. උත්තලමේද ොල බහරහා පොතුවිල්දක්වා තියනෙන. තීරට ඔබේ තියන ගැු සහ නොගැරු මුොක් තේරව සුගේ වේගේ 5 කිෝම පනනාහට දක්ව හි ෑේ තත්යන් තියෙන පුළන් ැට තියෙන තත්වය බහෝ විට දසය දාහත දහට වගේ වෙනකට සෑහෙන දුරට අඩුුවීමමත්තමාපය අපේක්ෂා කරන්න. දෛනිික කරුණා ආසාද්්‍යන්ගේ සංඛ්‍යාව නැවතත් හත්සසී මව ඉක්මෝල ගියා. එවගේම කොරුණ මරණ දහනවයක් පිළිබඳ සෞඛ්‍යංශයේ වාර්තා කලා හොමුණනත්ත අපි රටේ සමස්ත ජනගහනින් සයට හැතැ දෙකකට දැනටමත් කොරුණම් මර්ධන එන්නත ලබාදී ලවසන්. වඩසේ ව්‍යාප්ත වෙනයක පාලනය කරන්න නම් ජොනතාවගේ කැපවීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අමාතවරයා අවතහරණය කරන්නේ ඊ දිනදී කරුණ සාධතින් හත්සය පහලොස්සෙකු හඳනා ගත්තා. එයනූ මෙරට වාර්තාවන සමස්ත කරන ආසාධතින් සංඛ්‍යාව, පල්ලක්ෂහතල සදහ හැටෙක් දෙකුදක්වා හැලගයා ප්‍රතිකාල් ලබන සංඛ්‍යාව, එකක් ෝස් දහස්තුන් සය හතලස් පහක් ඊ දිනේදී ආසාධිතින්ද දෙසිහැතඇත්ද දෙෙනෙු සේලපිමත් සවක මෙරට සුවලබූ සමස්ත කරා ආසාධතින් සංඛ්‍යාව, පල්ලක්ෂ විසිද දහස්හත්ස අසූ නවදනෙු දක්වා ඉහැලකයා. කරුණ මරණ දහතුන් දහස් නමසේ විසි හතක්ෂද ේතිබෙනවා. moreover ඕනාවට එෙහි පළමු என்னන්නත් மாත්‍රාව පුදගල එෙ ෝඩි පනස් ට ක්ෂහතලි සදහස් අට සයායුවක් දෙනකුට ලබාත තිබෙනවා. එහි දෙවන එන්නක් මාත්‍රාව ලබා ඇති පිස, එක්ෝ තිස්ස ක්‍ෂ ොස් හස ේ විසිතුන් දෙෙක්. Boஸ்ட එන් ද, අනු දහස් අට සසිහයදෙනෙකුට බාත තිබෙනවා. මෙට සමස්ට ජනකහින් සට හැත්ත දෙකට එන් අදත්ලබාදී අවසන් බව අමාතිෙලේ නමු කල් එමහතා පවසනවා. මිට මාස හයකරවි රිස්සල්ලමට මතකයි කටපාඩමින් වගේ හැමදාම උදේට පයක්කිතර පාලිේතු කය ගහනවා අපට වැැක්සින් එකන්න සල්ලි නෑ ප්ලෑන්නගක් මෑ මොනුවද. අඩයි අද ලෝකෙ පලවැනි රටවල් හතර පහ තුළට අප පිය විල්ලතින මේවට සයට හත්ත දෙකක් සම්ූර්ණ ජනගහනයෙන් අපි වැක්සිනෙට කරලාතිය. ඒවාගම තමයි අපි දකිනකොට මරණංඛයාාවවැෑනලයිස් කල බලපුහම වැක්ෂීන් ැතියයි සයට හත්තනයක් තමයි ැල්ලතිී. එතකට අපි රජයයක් හටිට අපිට කරන්න පුලුවන් ේවල් සල්ල රට පසුව. ජනතාවට තියෙන කොටස නතාවකින් වෙන්නේ නැත්න. යම් යම් නීති අපිට ගන්න වෙනවා. බහුතර ජනතාවගේ රකවරන පි රුද ඝෝෂණ තිබව වෙලා ඒක ඇති වෙච්ච ප්‍රතිපල අපිද. අද අපපි යම් තිි පාලනයකට නතුකරලායක. තාමත්ම අබම ප්‍රමාණය මරන සංක්‍යාව අමු ප්‍රමාණය ්‍යාපතවීම කරනකොට පන්දහක්තද ගෙන හලෙවෙරල උද්ෝෂය කරනොට එහෙමන අපට අ පැත්තෙන් හරි හිතන්න වෙනවා මතම ්‍යපතරව. ංවිධනත්මක කන දක්ත් මේකල ල්ල මක්කරන්න බලාපපුරත්ව සීල දශපාන පක්ෂෝල දේශපාලන කරන්නහ ටක් අපට තිෙන්න්න ඕනේ. අපේ රෝගේ අරපුරක්කින්න ටඕනේ රවැසියන්න්න ටඕනේ අප එකකට උදව් කරන්නයි. ජනතාව ඒක්‍රාශිවීම් සඳහහාදාලව නීති මේ තත්ව ඇතුළත් ගැසත් පත්‍රයක් නිකුත් කරඇති බව සෞඛ්‍ය මාත්‍යශයේ මාධ ප්‍රකාශක විශෂ්‍ය වෛද හමත් හරත් මතා පවසනවා. ජන ඒකරාසේ වීමේ හි්‍රියාවලිය මේ රෝගය පැතිරීමට රිජුව සහ අනියම් ලෙස මේකට බලපානවායි කියන එක අපි කවුරුත් දන්නා දෙයක්. මේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා අවශ්‍ය කරන නීති මේ පසුබිම ලබාදීම සඳහා තමා මේ ගැසත්පත්‍රය නිකුත් කරලා තියන්නේ මේ ගැසත් පත්‍රයට අනුව ඉදිරියේදී කටයුතු කරන්න. කාය සෞක්‍ය සවදසි ජනරාල්තුමා විසින් ඉදිරිට ප්‍රකාශයට පත් කරනවා ඇති. අපි දවසට රෝගීම් පන්දාහ කමුණ අවස්ථාවයි සිට නැවත පන්සය දක්වා පල්ලහට ගෙනවයි කියන්නේ පාලනයෙන් ගිලිලා නෙවෙයිනි නමුත් අපි බලාපොත්තු වන තරම් පාලනයක් තවම සිදවෙලා නැති බව අපි පිළිග්ඩ ඕන ඒවගේ සියලු දෙනා දැන ග්ඩවඕන. තවදුරටත් මේ රෝගීන් වැඩිවීමේ අවකාශය තියෙන නිසාම උරවැසියන් ඇයටයට සියලු දෙෙනම දැඩිව හිතටඇරගෙන කටයුතු කලොත් නිසක් ඉදිරියේදී ත්වයි රකාතට හැරෙන් තියන සම්භා විාව සැම . ම මොතුරාජවෙල තෙත් අභේභූමිය පිළිබඳ අවස්ථන්තිීන්දුව ඉදිරි සති දෙක තුළ ප්‍රකාශ්වයට පත් කරන බව පරිස රමාත්‍යය මහිද අමරවීම මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඒ පැවැති වැඩසටහනකදී මාතිවේදී නැගූ ප්‍රශ්යකට පිළිතුරු දෙමෙනේ. දැන් අපි සති දෙගක් ඇතුළත අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කරන අපි කෙසේ ත් පෙක්ටයර්හ දාස්කාන පවරගන්න නැහ. අත්‍යවශ්‍යයම් බිම් කොටස පමණයි පරගන්න නිමස්ලින් එලියර දාන්නවත් මිනිස්සුන්ට අසාධානයක් පෙන්ව කිසිෙත් මිට යන ෑ ඒ සියලු දෙනා රන සැලිල්ලටරගෙන ම ටුතු කරන්නේ ආණ් භක්ෂයක ියෝජන කර මන්ත්‍රියරුන් ඉල්ිම මේසාකච්චා පුුල් අපිරෙන යන නතාවට අසාධානයක් නොවෙන විදිට පරිසර සම්බේධී ප්‍රදේශයක් විදිහට මේ සදක්ෂය කරන්න වශ පීවර. යාත තුරාවෙල පසර සංවදී බහමි ප්‍රදශය රම්සාතතිදබ මක්ලස සංරක්ෂණ කිරීම ආදාාන ව නිකුත් කළ ගැසත් පත්තුරය පිළිබඳ විධ වැරදි අර්ථකථන සමාශකතව ඇති බව රාජචමාතය අචාරය නාලක ගොඩ හවා මතා ප්‍රකාශව කරනවා.ඇ මෙතන මම පෙන්ෙන මේ චාරෝපය තිබෙන්නේ මුතුරාජවෙල්ල මේ හඳු අලුතෙන් ගැසට කරලා තිබෙන ප්‍රදේශ රතුපාට මයිමෙන් දැක්වන්න. කොලපාටින් දැක්වේෙ දැනට මත් වනජීවී දෙපාර්තුමින්ට විසින්. ූමයක්යෙන් නම් කරලා තිබෙන ප්‍රදේශක්. දැනටත් අපේ භූමයක් වශේ නම්ර බෙන ප්‍රදේශයට වඩා විශාල ප්‍රදේශයක් අලුත් ගැසත් පත්වයට ඇතුලලා තිබෙන කියලා. නොත් ඇත්ත මේක වැඩි කොටසත් තිබෙන්නේ මීගමෝ කලපු. ත මීගම කලපු අපි අතෑරල දැන්මොත් අර කොහොමත් දැනටමත් අේ භූමයක් වශයෙන් නම් කර තින ප්‍රදේශයට වඩා වැඩිවෙන්නේ තාමත්ම සළු භූමි ප්‍රමාණයක් පමණ. මෙතනද අපිට සිද්ධ නොමේ ගැසත් පත්වේ ද මෙන මයිම් මොනවාද කියලා. ග්‍රමසේවක කොට්ටාස නම් කරන්නට වෙනවා මේ මයින් මොනවාද කියෙන හඳුනාගඩ. මෙ මෙතරදි තමයි වැරදිවැටහිම විලතියන්නේ ඒ කරන්නට යන්නේ මේ ග්‍රාමසේවාො කොට්ටාස තුළ තිබෙන ජනතාව ජීවත්ව ඉඩම් පවරාගන්නට යන්නේ කියල මකට දැන් උදාහරණ කකිීපයක් පෙන්වා දෙන්න. මේ චයරෝපය පෙන්දන විදිට මේ රතු පාටින් පෙන්නන්නේ අපි පවරාගන්න යන්න ප්‍රදේශය මයිම. අපි පවරාගන්න යන් කලපුුව. කලපුුව මිස්ස ගොඩබිම. තැම කොරන්න බටහිර කියන ග්‍රමසේවා කොට්ටාසය තුළතම මේ ඔබ දකින නිවාස සියල්ල තියන්නේ සියලු ජනතාව ජීවත්තන්නේ මේ ප්‍රදේශ. මොනම හේතුවන් නිසාවත් මේ ගැසට් පත්ත්‍රේ සඳහන්වෙෙන නෑ. මෙන මේ නිවාස තියන ප්‍රදේශ අත්පත් කරගන්නවා කියලා. මෙත මේ කතා කරන්න මේ කලපු ප්‍රදේශය අත් කරගන්නවා කියල බේ මේ කලපපුේ මයිම සඳහන් කරන්නට අපිට කරන්න බටහිර සඳහන් කරන්න වෙනවා. ඒයි මිගැසපත්තිි සඳහන්කරල තිබන්නේ. මේ පැතිනවා මුන්න්නක්ර නැගැෙනහිර ල්ලන් මෙතරතිදනවා පිටිපන තුරම කිසිවක්. අත්පත් කරගන්න ප්‍රදේශ නෙවෙයි ඉන්සම් මේ ගැසට් පත්ත්‍රය. රදදිට අර්ථ නිර්පණ රීම තම මෙතන සිද්දල යන්නේ දැක්දා සමසය අනු හයින්දලන මේ ප්‍රදශ නම් කල තියන්නේ අභබූමය පශේ නොත් මේ ප්‍රදේශය තුළ ජනතවජී වත්වෙන? මේය සම්බන්න්නේෙන් අපි තාමත්ම වගකීමෙන් කියනවා, මේ අය අපි මොන හේතුවන්න සවතිවත් කරනන්නේ නෑ. අපි මේයට දැනට තිබෙනවටත් වඩා නිත්‍ය අනු කු ත්වයක් දීලා ඒයට ඔවුගේ ජීවිකාව කරගෙනයන්න ජීවන පවත්වා ගැනු ගව කරනොත් හැබයි අප මෙතනිින් හාට ඉඩම්පුරවමින් අනවසර ගොඩ රම් කරන්න දෙන්නේ නෑ. තුළ මේ ගස පත්තෙන් අපි කරන්නේ අලුතෙන් ගොඩකිරීම් කිරීම වලක්වන එකයි. රවලපටිය යුග දැනවී බලාගාරයේ රජයසතු කොට සහ, ගෑ සැපීමේ ඒකාධිකාරය අමරිකා සමාගමකට පැවරීමට ගෙනතිබෙන තීරණය, බලරහිත කරන්න ඉල්ලා ගොුණු කළ මූලික අයිතිവවාස්කම්පේත් සම්, පූර්ණ විනිසුරු මඩල්ලා ම්වේ සලකාබල්න ලෙස නීතිපතිවරයා ඉල්്ලා සිටියා. නීතිපතිවරයා බෙඩුවෙන් පෙනී සිටි අතිරේක සොරිසුරජන්වල් පර්සාා ජමිල්මහත්මිය ්‍රේෂ්ාි කරනයෙන් මෙම ඉල්ලීම කළේ අදාල පෙත්සම අදකැඳබූ අවස්ථාබේදී. ඇය කියයා සිටේ මෙය ජාතික වැදත්මක් සහිත නඩු කටියුත්ක් බයි. එමඉල්ලීමම අගවිස්සුරුවරයාෙත යොමුරන්න බයි ත්‍රිපුදගල නිසුර මුල්ල පැසුවේ. නඩුවට අදාල සීමිත විරෝධතා ඉදිරිපත්කිරීමට කල්ලපා දෙ ලෙස චමිල් මහත්මිය මෙෙන්බ වග උත්තරකරුවන් නීතින බරුන්ද ඉල්ලා සිටියා. අනුව සති තුනක් ඇතුළට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන්ට කල් ලබා දුන්නා නඩුව ලබන වි සිහ වනඳදා ැවීමටද නියෝග කළා. එදා ්‍යාපනයේ පුස්තකාලයේ පවා ගිනිතැබූ යුගයක් පැවැති බව අමාතේ දළස් අලහප පෙරුම් හතා සිහිපත් කරනවා. එහෙත් අද සිදුකිරෙන්නේ පුස්තකාල විවෘත්තකිරීම බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. අමාතෙ දෙස්ල්ලහපිරම මහතා මේබව සදහන් කළේ මාතර පස්කොඩ පට්ටිකල පේසි අේවර්තන විද්‍යාලයේ බස් පුස්ථකාලය සිසු අයිතියට පත්කරමිෙනි. බසයෙන් අනාකතයට ව්‍යාපෘති යටතේ දිස්ශ්‍රික විසි පහට එක් බස් පුස්තකාලයක් බැගින් ලබාතීම අර්මනයි. මාතර දිිස්්‍රිකට ලබාතුන් පළමු පුස්තකාලයයි මෙලෙස සිසු අයිතියට පත්කෙරුණේ. ඇතැම්ට ඇම් රාජ්‍යවල පානාධකාරින් ඒ දියුණු චින්තනයට දියුණු කලාවට අලුත් මතවාදයන්න සංකල්පන. පාතිීන්ට ඉඩනො දීම සඳහාම්ම පුස්තකාල ගිනිතිය ව. එකර අට අපේ ටක විතරක් නෙවෙයි ලෝක අශිෂ්ඨ පාර්තියන් බියවුණා සිද්ධ වෙලාතියනවා. අපේ ජීවිතකාලෙත් අපි දැක්කා දකුණු වාසියඇවෙති බිච්ච ැවන්තම පුස්තකාලේ යාාපනි පුස්තකාලේ අල්ලු දූි කල්ල දැම්ම. අහිත්්සක උතුරේ තල් රප්පාවෙ දරු අම්මල තාත අඩාගටති. දේශපාලක මැරයන් ගිනිති වෝ. මනමරගගේ හැත්තෑාවේ ආරම්බේති. හිරේ විළංගුවේ ලගින්න හේතුවක් වුණා ගම් පපෙරලිය පොත තා ගැනීම මාටි වික්‍රමසිංහ චූරුව. අපේ තේරුන්ගන්නට නු සරලබ දියුණු මානවෑ සංස්කෘතික මිනිසා සභ්‍යත්තය ශිෂ්ටත්තය මනින දර්ශකයක් තමයි දියුණු පුස්ත කාලය මෙ කටයුත්තට අධිකරු ජනාපත්තුමා ලබාදුුණු නාකත් ගරු අගමැතුමා සමග මෙක ජාතික කටයුත්තක් කිය තේරුන් අරගෙන. ප්‍රමාගුට ාතික කටයුත්ක් දිි නාගත්තය. නොවන්නට අපට මේ සාර්ථකත් දෙකරයින්න පුළන්කමක් ලැබෙනෙන. ඒ සමගින් අධ්‍යහන ප්‍රධාන ප්‍රවෘතිී විකාශය නිමාවට පත්වෙන වා. පසුරෙකල් පනස් පහේ සිට අපගේ පෑම්පෑපවත් විකාශයේ බලපොරුතු වන්න ඔබට සුබ දවස.